web news. ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර HM වීරසිංහ ක්‍රීඩාංගණයේදී. අපි නිර්මල වමත් එවැගේම ජාතිකත්වයක් නියෝජනය කරන දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතුව තමයි සර්වජන බලය. මෙහි අපි සියලු දෙනා එකතු වෙලා තියෙන්නේ මෙන්න මේ පොදු අරමුණ සහ අපි පොදුවේ විශ්වාස කරන ඒ සංකල්ප මත. එනිසා ඒක වැදගත් වෙනවා. මේ අපේ ආරාධනය පිටිපස තියෙන හඬෙහි ගැඹුර තේරුම් ගන්නට. ලංකාවේ අදත් එදත් ලෝකෙත් හැම රටකමත් ප්‍රධාන ධාරාවේ දේශපාලන බලවේග දෙකයි තියෙන්නේ. ලංකාවටත් ඒක අදාළයි. එකක් තමයි මේ දේශප්‍රේමී වාමවාදී ජාතිකවාදී දේශපාලන කඳවුර, අනිත් එක ඒකට ප්‍රතිවිරුද්ධ මේ දක්ෂිණාංශික ලිබරල් හෝ වෙනත් නම් වලින් සඳහන් කරන අපේ රටට විරුද්ධ, අපේ මව්බිමට විරුද්ධ කඳවුර. ඉතින් මේ අපි නියෝජනය කරන්නේ ඒ අනෙක් කඳවුර. ඉතින් මේ සියලු දෙනාටම අද 69 ලක්ෂයක් ජනතාව එක් රැක්ස් එක් රොක්කුණු ඒ පතාකය ඒ කොඩිය තමයි අපි මේ ඔසවන්නට උත්සාහ කරන්නේ. මේ යට අපිට පුළුවන් වෙනවා නැවතත් අපිට අර මහා විශාල බලාපොරොත්තු තියාගෙන එකතු වුණු මේ 69 ලක්ෂයට නැවතත් බලාපොරොත්තුවක් ඇති කරගන්නට, අපේක්ෂාවක් ඇති කරගන්නට ඒ අපෙන් ගිලිහුණු අවස්ථාව, මේ මව්බිමට ගිලිහුණු අවස්ථාව නැවත අපිට ළඟා කරගත හැකියි යන විශ්වාසය ඇති කරගන්නට. ඒ වගේම මම කියන්නට ඕන, මම සමාජ මාධ්‍ය ජාලාවල දැකපු කරුණු අතර තිබුණා යම් කිසි ප්‍රශ්න කිහිපයක්. ඒ ප්‍රශ්න කිහිපයට එක උත්තරයක් මම දෙන්නට කැමති. මේ 69 ලක්ෂයේ බලාපොරොත්තු සුන් උනේ අපිට මේ කිසිම දෙනෙක් කරපු දෙයක් නිසා නෙමෙයි, කිසිම කෙනෙකුගේ දායකත්වයෙන් නෙමෙයි. එම 69 ලක්ෂක බලාපොරොත්තු අපි ඉටු කර ගැනීම සඳහා ඒ රාජපක්ෂවරුන් ගැන තිබූ විශ්වාසය ඔවුන් බිඳ දැමූ නිසා. ඒ නිසා විශේෂයෙන්ම ඇමරිකානු පුරවැසියෙක් වන මේ බැසිල් රාජපක්ෂ අද කරන මේ භූමිකාව, ඇමරිකාවේ ඉඳගෙන ඇවිල්ලා මේ කරන භූමිකාව, මේ 69 ලක්ෂයක් ජනතාව විශ්වාසය කරපු ඒ ජාතිකත්වයේ ඒ අපේක්ෂාව පාවල දෙන්න හදනවනම් අනිත් පැත්තට ගිහිල්ලා ඒකට විරුද්ධව නැගී සිටින්නටත් අපිට අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ නිසා අපි අද එකතු වෙන්නේ අන්න ඒ මේ රටට වින කරන්නට එන ඒ දක්ෂිණාංශික ඒ ලිබරල් බලවේග වෙන වෙන නම් වලින් එකතු වුණාට ඔක්කොම එකතු වෙලා තියෙන්නේ එකට හපි හැර. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා, ඔබටත් අපටත් වෙනත් කිසිදු විකල්පයක් ඉතුරු වෙලා නැහැ. මේ රට රැකගන්නට, මේ මව්බිම රැකගන්නට, මේ මව්බිම සෞභාග්‍ය කරා ගෙන යන්නට, ඒ වගේම මව්බිමේ අනාගතය සඳහා ඔබගේ ජීවිතය වෙනසක් කරන්නට, ව්‍යවසායකත්වය මත පදනම් වුණු රාජ්‍යයක් බිහි කරගන්නට, ඒ වගේම සතුරුදයක් නිර්මාණය කරගන්නට අපි ඔක්කොම එකතු වෙලා තියෙනවා. ඒ සඳහා ඔබට එකතු වන්නට, මේ අපේ මේ හඬ අසන්නට අපිත් එක්ක එකතු වන්නට ආරාධනා කරනවා. හෙට හවස 2ට නුගේගොඩට එන්න කියලා. බොහොම ස්තුතියි.